こんにちは。Hello everyone. ජපන් භාෂාවේ විවිධ දේවල් ගණන් කරන ආකාරය ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. සිංහල භාෂාවේ වගේ ජපන් භාෂාවේදී ඒකවචන බහුවචන දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජපන් භාෂාවේදී සජීවී අජීවී දේවල් ගණන් කරන්න ඉලක්ක මුල් කරගත්ත වෙනම ක්‍රමයක් අනුගමනය කරනවා. ඒ කියන්නේ වර්ගය, හැඩය වගේ පොදු ලක්ෂණ අනුව සජීවී අජීවී දේවල් වර්ගීකරණය කරලා ඒවා ගණන් කරන්න විවිධ යෙදුම් භාවිතා කරනවා. මේ වර්ගීකරණය ජපානයේ අමතරව චීනය, කොරියාව වගේ නැගෙනහිර සහ අග්නිදිග ආසියානු භාෂාවලත් දකින්න පුළුවන්. මේ ආකාරයට සජීවී අජීවී දේවල් විවිධ යෙදුම් මගින් ගණන් කිරීම ජපන් භාෂාවේදී ජොසෝෂි කියලා හඳුන්වනවා. ජපන් භාෂාවේ ගණන් කිරීමේ මූලික ක්‍රම දෙකක් තියෙනවා. ඒ ක්‍රම දෙකෙන් චීන ගණන් කිරීමේ ක්‍රමයට පසුව මේ යෙදුම් එකතු කරන නිසා සිංහල භාෂාවෙන් පසු යෙදුම් විදියටත් ජොසූෂි හඳුන්වන්න පුළුවන්. ජපන් භාෂාවේ පසු යෙදුම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ අතරින් පසේදුම් කිහිපයක් පිළිබඳව අපි මේ වීඩියෝවෙන් ඔයාලට පැහැදිලි කරනවා. අපි මුලින්ම බලමු මයි පසේදුම ගැන. පුවත්පත්, මුත්තර, සීඩී වගේ පැතලි, එහෙම නැත්නම් තුනි ස්වභාවයක් ගන්න වස්තු ගණන් කරන්න තමයි මයි පසේදුම භාවිතා කරන්නේ. මයි පසේදුමෙන් ගණන් කරන ආකාරය අපි දැන් බලමු. ඉචිමයි, නිමයි, සංමයි, යොංමයි, ගොමයි, රොකුමයි, නනමයි, හචිමයි, කිව්මයි, ජූමයි. මේ සෑම පසුවේදුමකටම ඒ පසුවේදුමෙන් ගණන් කරන දෙයට අදාළව ප්‍රශ්නයක් අහන විදියක් තියෙනවා. පැතලි තුනී ස්වභාවයක් ගන්නා වස්තු කීයක්ද කියලා ප්‍රශ්නයක් අහන්න නන්මයි භාවිතා කරනවා. මේ වචනයේ අගට තවත් කොටස් එකතු කරලා නන්මයි දෙස්කා, නන්මයි අරිමස්කා වගේ ප්‍රශ්න සකස් කරගන්න පුළුවන්. දයි පසේදුම. වාහන, ඒ වගේම විදුලි උපකරණ වගේ දේවල් තමයි දයි පසේදුමෙන් ගණන් කරන්නේ. ඉචිදයි, නිදයි, සංදයි, යොන්දයි, ගොදයි, රොකුදයි, නනදයි, හචිදයි, කිව්දයි, ජූදයි. වාහන, විදුලි උපකරණ කීයක්? නන්දයි. නන්දයි දෙස්කා? නන්දයි අරිමස්කා? මේ විදිහට දයි පසුවේදුමින් ප්‍රශ්නයක් සකස් කරගන්න පුළුවන්. නින් පසුවේදුම. පුද්ගලයන් ගණන් කිරීම සඳහා තමයි නින් පසුවේදුම භාවිතා කරන්නේ. අපි මීට කලින් බලපු පසුවේදුම් දෙකේදීම චීන ගණන් කිරීමේ ක්‍රමයට පසු අදාළ යෙදුම එකතු කරලා පහසුවෙන් ගණන් කිරීමේ හැකියාවක් තිබුණා. නමුත් සමහර පසේදුම් වලින් ගණන් කරද්දී විශේෂ යෙදුම් සහිත අවස්ථා දකින්න පුළුවන්. උදාහරණයක් විදියට කියනවා නම්
චීන ගණන් කිරීමේ ක්‍රමයෙන් එකට කියන්නේ ඉචි කියලා. ඒ වගේමයි දැන් අපි මේ කතා කරන්නේ නින් පසුවේතුම. එහෙනම් එක් පුද්ගලෙක් කියලා කියන්න ඉචිනින් කියන යෙදුම තමයි භාවිතා කළේ තුවන්නේ. නමුත් මේ සඳහා විශේෂ යෙදුමක් තමයි භාවිතා කරන්නේ. හිතොරි හිතොරි. ඒ වගේම පුද්ගලයන් දෙදෙනෙක්. ෆුතරි ෆුතරි. පුද්ගලයන් තුන් දෙනෙක්. සන්නින් සන්නින්. පුද්ගලයන් හතර දෙනෙක්. යොනින්. පුද්ගලයන් පස් දෙනෙක්. ගොනින්. රොකුනින්. නනනින්. හචිනින්. කියුනින්. ජූනින්. මේ විදිහට විශේෂ යෙදුම් භාවිතා කරන අවස්ථාත් මේ පසු යෙදුම් වලදී දකින්න පුළුවන්. පුද්ගලයන් කී දෙනෙක් කියලා ප්‍රශ්නයක් අහන්න නන්නින් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේමයි නන්නින් දෙස්කා නන්නින් ඉමස්කා විදියට තවත් කොටස් එකතු කරගෙන ප්‍රශ්න සකස් කිරීමේ හැකියාවක් තියෙනවා. සයි පසුවේදුම. පුද්ගලයෙකුගේ වයස ප්‍රකාශ කරන්න සයි පසුවේදුම භාවිතා කරන්න පුළුවන්. සයි පසුවේදුමෙත් විශේෂ යෙදුම් සහිත අවස්ථා දකින්න පුළුවන්. වයස අවුරුදු 1. ඉචිසයි කියලා කියන්නේ නැතුව ඉස්සයි. වයස අවුරුදු 2. නිසයි. සංසයි. ජොන්සයි. ගොසයි. රොකුසයි. නනසයි. වයස අවුරුදු 8. හචිසයි කියන්නේ නැහැ, ඒ වෙනුවට හස්සයි. වයස අවුරුදු 9. කියුසයි. වයස අවුරුදු 10. ඒකත් විශේෂ යෙදුමක් සහිත අවස්ථාවක්. ජොස්සයි. අවුරුදු 10න් ඉදිරියටත් වයස ගණින්න සිදුවෙන නිසා වෙනත් පසුවේදුම් වලදී වගේ වයස ප්‍රකාශ කරන පසුවේදුමේදී වයස අවුරුදු 10 වන තෙක් ඉගෙනීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මෙතනින් ඉදිරියට කොහොමද ගණන් කරන්නේ කියලා. වයස අවුරුදු 1 සිට 10 දක්වා ගණන් කරද්දී හමු වන විශේෂිත යෙදුම් සහිත අවස්ථා ඒ ආකාරයටම විශේෂිතව ඉදිරියටත් උච්චාරණය කරනවා. උදාහරණයක් විදියට කියනවා නම් 11ට චීන ගණන් කිරීමේ ක්‍රමයට කියන්නේ ජූ ඉචි කියලා. ජූ ඉචි සයි. වයස අවුරුදු 11ට ජූ ඉචි සයි කියන්නේ නැතුව භාවිතා කරන්නේ ජූ ඉස්සයි. වයස අවුරුදු 15. ජූ ගොසයි. වයස අවුරුදු 18. ජූ හචි සයි කියන්නේ නැතුව ඒ වෙනුවට ජූ හස්සයි. ජූ කිව් සයි. මේ ආකාරයට වයස අවුරුදු 20ටත් වෙනමම විශේෂිත උච්චාරණයක් තමයි භාවිතා කරන්නේ. හතචි හතචි. වයස අවුරුදු 21. නිජූ ඉස්සයි. වයස අවුරුදු 28. නිජූ හස්සයි. වයස අවුරුදු 30. සංජුස්සයි. වයස අවුරුදු 31. සංජූ ඉස්සයි. වයස අවුරුදු 40. යොන්ජුස්සයි. සයි පසුවේදුමට අදාළව වයස අවුරුදු කීයක් යන අදහසින් නන්සයි භාවිතා කරනවා. ඒ වගේම මෙතනදී තවත් විශේෂයක් තියෙනවා. ඒ තමයි නන්සයි දෙස්කා. ඔයිකොත්සු දෙස්කා. මේ දෙකම වයස කීයක් වේද කියලා ප්‍රශ්නයක් අහන්න භාවිතා කරන්න පුළුවන්. හොන් පසුයෙදුම. පෑන් පැන්සල්, කුඩ, බෝතල්, ඒ වගේම කෙසෙල් වැනි දිගටි ස්වභාවයක් ගන්නා වස්තුන් ගණන් කරන්න තමයි හොන් පසුයෙදුම භාවිතා කරන්නේ. ඉප්පොන්, නිහොන්, සන්බොන්, යොන්හොන්, ගොහොන්,
රොප්පොන් නනහොන් හප්පොන් කියුහොන් ජුප්පොන් මේ විදිහට පසුයෙදුමේ නම හොන් උනත් සමහර තැන්වල උප්පොන් බොන් විදිහට විශේෂ අවස්ථා දකින්න පුළුවන් දිගටි හැඩයක් ගන්න වස්තු කීයක් නන්බොන් නන්බොන් දෙස්කා නන්බොන් අරිමස්කා විදියට සරලව ප්‍රශ්න සකස් කර ගන්න පුළුවන් හයි පසුයෙදුම තේ කෝපි වතුර වගේ යම්කිසි ද්‍රාවණයකින් පිරීලා තියෙන වාජන ගණන් කරන්න හයි පසුයෙදුම භාවිතා කරනවා ඉප්පයි නිහයි සංබයි යොංහයි ගොහයි රොප්පයි නනහයි හප්පයි කියුහයි ජුප්පයි මේ පසුයෙදුමෙත් විශේෂිත යෙදීම් සහිත අවස්ථා කිහිපයක් තියෙනවා මේ විශේෂිත යෙදීම් සහිත පසුයෙදුම් වල බොහෝ විට තුන වෙනුවෙන් භාවිතා කරන පසුයෙදුමෙන්මයි ප්‍රශ්නය සකස් වෙන්නේ මීට කලින් හොන් පසුයෙදුම ගැන අපි කතා කළා දිග ස්වභාවයේ වස්තු තුනක් සන්බොන් විදියට අපි ගණන් කළා ප්‍රශ්නය සකස් කළෙත් නන්බොන් කියලයි ඒ වගේම තමයි හයි පසුයෙදුම යම් ද්‍රාවණයකින් පිරුණු වාජන තුනක් සන්බයි විදියට ගණන් කරනවා ඉතින් ප්‍රශ්නය සකස් වෙන්නේ නන්බයි නන්බයි දෙස්කා කයි පසුයෙදුම ගොඩනැගිලිවල තට්ටු ගණන් කරන්න කයි පසුයෙදුම යොදා ගන්නවා ඉක්කයි නිකයි සංගයි යොංකයි ගොකයි රොක්කයි නනකයි හක්කයි කියුකයි ජුක්කයි මේකෙත් විශේෂිත යෙදීම් සහිත අවස්ථා කිහිපයක්ම තියෙනවා ඒ වගේම තුන්වෙනි තට්ටුව කියන්න භාවිතා කරන වචනෙත් වෙනස් වෙලා තියෙනවා සංගයි එහෙනම් දැන් ඔයාලටම පුළුවන් තට්ටු කීයක් කියලා ප්‍රශ්නයක් අහන්න වචන සකස් කරගන්න විදිය අනුමාන කරන්න නංගයි තමයි තට්ටු කීයක් කියන ප්‍රශ්නය සකස් කරගන්න භාවිතා කරන්නේ නංගයි දෙස්කා නංගයි අරිමස්කා කයි පසුයෙදුම අපි මීට කලින් කතා කරපු පසුයෙදුමේ නම කයි කයි පසුයෙදුමෙන් ගණන් කරේ ගොඩනැගිල්ලක තට්ටු ඒ වගේම දැන් කතා කරන පසුයෙදුමේ නමත් කයි හැබැයි මේ පසුයෙදුමෙන් ගණන් කරන්නේ වාර තවත් ටිකක් හොඳට බැලුවොත් මේ පසුයෙදුම් දෙක සඳහා භාවිතා කරන කංජි හාත්පසින්ම වෙනස් වෙනවා එක්වරක් ඉක්කයි දෙවරක් නිකයි තුන්වරක් සංකයි යොංකයි ගොකයි රොක්කයි නනකයි හක්කයි කියුකයි ජුක්කයි මේකෙදිත් විශේෂිත යෙදීම් සහිත අවස්ථා වෙනම පෙන්වලා තියෙනවා වාර තුනක් ගණන් කරන්න භාවිතා කරපු පසුයෙදුම කිසිම වෙනසකට ලක්ුණේ නැහැ ඒ නිසා නන්කයි කියලා පහසුවෙන්ම ප්‍රශ්නය සකස් කරගන්න පුළුවන් නන්කයි දෙස්කා කෝ පසුයෙදුම ප්‍රමාණයෙන් කුඩා දේවල් ගණන් කරන්න තමයි කෝ පසුයෙදුම බහුලව භාවිතා කරන්නේ ඉක්කෝ නිකෝ සංකෝ යොංකෝ ගොකෝ රොක්කෝ
ननको हको क्यूको जुको मेकेदित विशेषित एदीम वेनम पेन्वला तियेनवा प्रमाणेन कुडा देवल कीयक नंको नंको देस्का नंको अरिमास्का सत्सु पसेदुम पोत्पत संगरा एवागेम शब्द कोश गणन करन्न सत्सु पसेदुम भाविता करन्न पुलुवां इस सत्सु निसत्सु संसत्सु योंसत्सु गोसत्सु रोकुसत्सु ननसत्सु हस्सत्सु क्योसत्सु जुसत्सु पुत्पत कियक ननसत्सु ननसत्सु देस्का ननसत्सु अरिमास्का सोकु पसेदुम सपत्त सेरेप्पु वगे देवल युगल वशेन गणन करन्न सोकु पसेदुम योदा गन्नवा इसोकु निसोकु सन्जोकु योन्सोकु गोसोकु रोकुसोकु ननसोकु हस्सोकु क्यूसोकु जुस्सोकु सपत्त सेरेप युगल वशेन तुनक गणन करने कोटे बाविता करने पसुए दुम ठिकाक वेनास वेनो एहनम ओयालट देंग पुलुवांग प्रश्ने सकस करने विधिय अनुमान करन्नत नन्जोकु नन्जोकु देस्का बन पसुए दुम अंक एक अंक देख अंक तुन विधियट अंक गणन करन्न तमाई बन पसेदुम भाविता करन्नी इचिबन निबन संगबन योंगबन गोबन रोकुबन ननबन हचिबन क्यूबन जूबन अंक कीयक ननबन नन बंदेस का मेवागे तावा तालुक जापान भाषा पाठन बालन आयुमी सेंसी YouTube चैनल लेकर सब्सक्राइब करने Facebook पेज का लाइक करने और यहाँ लेते पुलवां एवागे म सारे लोग सिंहलें जापान भाषा वे इतने गाने के मध्य हैमोटम अपे जापान भाषा पांडे के तो संबंध वी में है कि आवाज लेबेना ඒ පිළිබඳ වැඩි විස්තර Facebook page එක හරහා ඔයාලට ලබා ගන්න පුළුවන්. මේ වගේ තවත් අලුත් පාඩමකින් නැවත හමු වෙමු. මතයිමෂෝ